අලෝ යාළුවනේ ඔන්න සෑහෙන දවසකට පස්සේ තවත් වීඩියෝ එකක්. හැබැයි අද වීඩියෝ කරන්නේ ඉඳගෙන. ඇක්සිඩන්ට් එකක් කළා කකුලේ පොඩි ඩැමේජ් එකක් කියලා දිනවා. ඒ නිසා ඉඳගෙන ඉතින් වීඩියෝ එකක් ගහන්න හිතුණා. සෑහෙන දවසකින් වීඩියෝ ගෙනාවේ නැති හේතුව මගේ YouTube channel එකට කොපිරයිට් ගහනවා. ඒක දන්නේ නැද්ද ලංකාවේ ඉන්න සිංහ තියාතරකාරයෝනේ. ඒ වගේ මිනිස්සු කොපිරයිට් ගහනවා. ඉතින් මේ ඉඳගෙන තමයි වීඩියෝ එක කරන්නේ බයිසිකලේ නම් එළියේ තියෙනවා. ඉඳගෙන හරි වීඩියෝ එකක් දාන්න හිතුණා කම්මැලි කමටත් එක්ක. දැන් ඉඳන් ඉදිරියට දිගටම වීඩියෝ අරන් එන්නම්. අද කියලා දෙන්න යන්නේ ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. මොකක්ද දන්නවද? ඔයගොල්ලන්ගේ බයිසිකල් වල ඒක කියන්න කලින් තව දෙයක් කියලා ඉන්නම්. අනිත් එක තමයි කොපිරයිට් ගහන කට්ටියට කියන්නේ මේ මේ උඹලා ලංකාවෙන් වගේ හිතන්න එපා පිටරටුම් වගේ හිතපල්ලා. එතකොට උඹලටත් ගමනක් ගියයි. මම මේක නවත්තන්නේ නැහැ. මගේ වීඩියෝ දාන එක මම දිගටම දානවා. මාස දෙකක් විතර දාගන්න බැරි වුණා. නොයෙකුත් ප්‍රශ්න හින්දා ඉතින් දැන් ඉඳන් දිගටම වීඩියෝ දානවා. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක දාලා තියාගන්න. ලස්සන වීඩියෝ ටිකින් ආයි ඉස්සරහට හම්බෙමු. අද කියලා දෙන්න යන්නේ ගියර් පැඩල් එකක් කික් පැඩල් එකක් ඔයාලේ බයිසිකලෙක අනිවාර්යයෙන්ම තියෙනවනේ. එතකොට ගියර් පැඩල් එකක් කික් පැඩල් එකක් ටියා ප්ලේ එකක් තිබිලා බුරුල් වුණාම ඔයගොල්ලෝ ඔක තද කරගන්න නැතුව කික් කරනවා. හරිද? ඒකට කික් කරලා කික් කරලා එක පාට කික් එකේ ග්‍රූ එක ගිහිල්ලා ඉවරලා එක කික් ග්‍රූ එක හරි එක කික් ෂාෆ්ට් එකේ ග්‍රූ එක හරි ගිහිල්ලා ඉවරලා එක පාට කික් එක පාත් වෙනවා. එතකොට ඔයගොල්ලෝ කික් එකේ ගලව ගන්නවා. ගලවල ඉවරලා ඊට පස්සේ ගැරේජ් එකට හරි කොහෙට හරි ගිහිල්ලා කියන මේක හදලා දෙන්න කියලා. ඒකට සාමාන්‍යයෙන් ගැරේජ් බාස්ට මොලේ තිබ්බොදී මොලේ නැහැ කියන්නේ හැමෝටම මට එක බැලලා තිබ්බ කට්ටිය. මොලේ තියෙන ගැරේජ් බාස් කරන්නේ කික් ෂාෆ්ට් එකේ, ඒ කියන්නේ ගියර් දැන් කික් කික් පැඩල් එක නෙමෙයි. මේ තියෙන කික් පැඩල් එක. හරිද? මේ ඔටෝ ගිය බයිසිකල් කික් පැඩල් එක. මේ තියෙන ෂාෆ්ට් එක. හරිද? අහු වෙන. එතකොට මේ කික් පැඩල් එකේ ග්‍රූ එක බලනවා ඉස්සෙල්ලා. ඒක ග්‍රූ එක සවුත් වේ. මෙතන එන්නේ ග්‍රූ එක. මේ ග්‍රූ එක සවුත් වේ. සවුත් වුණාට පස්සේ ගැරේජ් එකේ බාස් කියනවා බයිසිකල් අයිතිකාරයාට, මහත්තයා මේ කික් පැඩල් එකේ ග්‍රූ එක සවුත් වෙලා තියෙනේ, වාට ෂාෆ්ට් එකේ ග්‍රූ එක හොඳයි. කික් පැඩල් එකක් දාගත්තු දින් දිව්වැහි. මේ සිද්ධාන්තයම තමයි ගියර් ෂාෆ්ට් එකටත් එන්නේ. මම මේ කික් පැඩල් එක ආදර්ශයට අරන් කියන්නේ. එතකොට ඔයා කියනවා හරි කික් පැඩල් එකක් දාගමු. ඒලා දාගන්න මනුස්සයා දාගන්නවා. හරිද? එතකොට ওই දේ හැමතැනම වෙන්නේ නැහැ. හරි දැන් මේ මේ බයිසිකලෙ 3-4 පොලකට ගිහිල්ලා චාටර් වෙලා දැන් මං ගාවට ආවා. දැන් මේකෙදි වෙලා තියෙන්නේ මේකේ ගිය කික් පැඩල් එකේ තමයි ග්‍රූ එක ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අර රුපියල් 1500ක තණ්හාවට මේගොල්ලෝ කරලා තියෙන්නේ දැන් මේ තියෙන්නේ මේ මේ ඔටෝ ගිය හවුසින් පළුව ඇතුලේ ඉන කික් ෂාෆ්ට් එක වීල් එක මේකට තමයි සෙට් එක කික් පැඩල් එක. හරිද? එතකොට මේගොල්ලෝ කරලා තියෙන්නේ කික් ෂාෆ්ට් එක එළියෙන්නේ දැන් මෙහෙම නෙන්නේ. එකක් දාලාම් පෙන්නන්නම් ඔයාලට. හරිද? මෙහෙම ඇතුලෙන් බහලා මෙතනින් එන්නේ. එතකොට මේගොල්ලෝ කරලා තියෙන්නේ දැන් මෙහෙම කික් පැඩල් එක එනවා මෙහෙම. ඔය ඉන්න පේනව නේද? හරි. කොහොම කික් පැඩල් එක එනවා. මේ කික් පැඩල් එක එන එකේ කික් පැඩලේ ග්‍රූ එක ගියාට පස්සේ කික් පැඩලේ ග්‍රූ එක ගිහිල්ලා තිබිලා තියෙන්නේ. හරිද? එතකොට මේ කික් පැඩල් එකේ තමයි ග්‍රූ එක ගිහිල්ලා තිබිලා තියෙන්නේ. ෂාෆ්ට් එකේ නෙමෙයි. ෂාෆ්ට් එක හොඳට තිබිලා තියෙනවා. ගැරේජ් එකේ බාස් කරලා තියෙන දේ තමයි කික් පැඩල් එක දාගන්නවා වෙනුවට මෙන්න මේ කික් පැඩල් එකේ මෙතනින් තමයි එන්නේ ඇනේ උඩ මේක. මෙතනින් තව හිලක් විදලා තියෙනවා මේ ඇක්ස් මේ කික් ෂාෆ්ට් එකත් එක්ක විදගෙන යන්නේ. ඒ කියන්නේ අර ග්‍රූ එක කැරගෙනාට එයා කරලා තියෙන්නේ එතනින් ඇනේ හිලක් විදලා එතනටත් ඇනියක් දාලා. ඒකට වෙලා තියෙන්නේ මෙතනින් මේ කඩලා ගිහිල්ලා තිබ්බේ. අර වාරු නැහැනේ. දැන් සාමාන්‍යයෙන් කම්ප්‍රෙසර් රහු වෙනවානේ. එතකොට මේ යකඩේ විදලා දැම්මට පස්සේ කොටින් වාරුවක් නැහැ. එතකොට වෙලා තියෙන්නේ මෙතනින් ෂාෆ්ට් එක කඩලා ගිහිල්ලා තිබ්බේ. ඊට පස්සේ මේක ඩිමැක් බයිසිකලයක්. ඊට පස්සේ මේකේ කික් ෂාෆ්ට් එක ගියර් පැඩල් එක මේ කික් පැඩල් එක ඔයා ගන්න කියන්නේ මේ හරියේ නැහැ. කොළඹ කම්පැනි ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ රුපියල් 9000ක් විතර යනවා මේ දෙකට. මේ වීල් එකටයි මේ කික් පැඩලෙටයි රුපියල් 9000ක් විතර යනවා අපි අහලා බලමු. එතකොට 9000ක් යන එක දැන් කස්ටමර් කිව්වාම කියනවා
ගානත් වැඩිනේ මොකද කරන්නේ ඉතින් දැන් අපි මේ මිනිස්සයා ගැනත් හිතුවා හිතලි වෙලා දැන් මේ මේකම උදාහරණයකට ගන්න බෑ වාලය බයිසිකලෙත් මේ දේ වෙනවා ඔයගොල්ලෝ ටග් ගාලා යන්න එපා පාස්සන්න හරිද පාස්සු වහම වෙන්නේ දැන් මේ හවුසින් නේ කියලා නෙමෙයි හැම බයිසිකලෙම පාස්සුපුවාම එන්ජින් ඔය එන්ජින් එකක පාස්සුපුවාම එන්ජින් ඔයිල් ලීක් වෙනකොට හැම shaft එකක් ගාවම ඔයිල් සීල් එකක් එනවා පාස්සු ගමන් ඔයිල් සීල් එකක රත් වෙලා ඔයිල් සීල් එක ලීක් කරන්න ගන්නවා නැත්තම් රත් උනන්න නැත ටික කාලයක් යද්දී ඔයිල් සීල් එක ගහන්න වෙනවා චේන් ස්පෝට් ටිකක් දාන්න උනහම ගියර් පැඩල් එක ගලවන්න වෙන අවස්ථා තියෙනවා එතකොට ක්ලච් පීට් ටිකක් දාන්න උනහම කික් පැඩල් එක ගලවන්න වෙන අවස්ථා තියෙනවා එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එතකොට කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඕක හදා ගන්න පුළුවන් මේ පේනවද දැන් මේක ඔරිජිනල් තත්ත්වෙම හදලා තියෙන්නේ මේක මේ භාගයක් කපලා නැහැ කාලක් කපලා තියෙන්නේ ඒ කියන්නේ මේකේ කරලා තියෙන්නේ ෂාෆ්ට් එක මෙතනින් කැඩිලා තිබ්බේ හරිද ෂාෆ්ට් එක පේනවා ඇති ඔයගොල්ලන්ට මේ කැමරා වලන්නත් කවුරුත් නැහැ ෂාෆ්ට් එක මෙතනින් කැඩිලා තිබ්බේ අර තව්ව විද්දෙහිඳ මෙතනින් මෙහෙම තව්ව විද්දෙහිඳ මෙතනින් කැඩලා ගිහිල්ලා තිබ්බේ එතකොට දැන් මං ගිරුවේ දැන් මේක 9000ක් වෙනවනේ කස්ටමර් ලොග් ගාන ගුණ නැති හින්දා මං පට්ටලෙකට අරන් ගිහිල්ලා එල්ලලා මම කිව්වා අයියේ මට මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් මේක බට් කරලා දෙන්න. මෙතනින් කල්ලා ගියේ එක මම මෙතන ඉඳන් බට් කෙරුවේ. දැන් මෙතනින් බට් කෙරුවා නම් මේක වාරු මදි. තිය කාලයක් අල්ලා හිටිනවා. ඒ කියන්නේ අර ඔරිජිනල් තත්ත්වෙම ගන්න ඕනේ හින්දා මම මෙතන මැද ඉඳන් තමයි මේක බට් කෙරුවේ. මෙතනට නිකන් බට් කෙරුවා. බට් කරලා ඉවරලා මේකට ග්‍රූ එක ඔරිජිනල් වෙන විදිහේ ගහන්නත් පුළුවන්. ඊමාට දැන් මේ පාර්ණ කික් පැඩල් එකගෙන තියෙන්නේ. ඒ කික් පැඩල් එකම දාගන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට පේනවා ඇති මේ තනි රවුමේ සයිඩ් එකක් ගාලා ඉවරලා කික් පැඩල් එකෙන් කැමරා හරි කික් පැඩල් එකෙන් මේ විදිහට සයිඩ් එකක් පිරවුවා එතකොට මේ කික් පැඩල්ලට ඇනේ දාන්න පුළුවන් ඔරිජිනල්ම තමයි හරිද මෙහෙම බහිනවා පේනවනේ එතකොට මෙතනින් ඇනේ දාලා හිර ගන්න පුළුවන් මේක ඔයගොල්ලන්ට විකුණන්න ගියාමත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔරිජිනල් තත්ත්වෙම තියෙනවා පාස්සුපහම වැල්ඩින් බොරයි නොයෙකුත් ප්‍රශ්නනේ ඒ බයිහිලක් ගන්නවා කස්ටම බයිහිලෙක් කණ්ඩම්ම කරනවා හරිද එතකොට ඔයගොල්ලන්ට මේක ඔරිජිනල් තත්ත්වෙන මේකට දැන් මේ ඔයගොල්ලෝ පාස්සන්ට රුපියල් 200යි ගන්නෙ මේක මේ විදියට හදන්න කීයක් ගන්න ඇද්ද කියලා හිතනවාද 1100 පෑ දෙකක් විතර ගියා 1100යි ගත්තේ ඉතින් වැඩි ඔරිජිනල් වැල්ඩින් නෑ ඕනෙකෙන් බයිසිකලයක් දැන් ඔය බයිසිකල විකුණන දාකට හරි බලන්න ආවම බයිසිකලේ කන්ඩම් කරන්න දෙයක් නැහැ. දැන් මේ වගේ බයිසිකල දැන් ඩිමැක් බයිසිකල වල බඩු ගණන්. ඒකෝට දැන් ඩිමැක් විතර නෙවෙයි හැම බයිසිකලෙම පාර්ට්ස් ගණන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ඒ කියන්නේ මොලේ තියෙන ඔයා ගිහින් බය නැතුව දැන් මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේක බලන නැති කට්ටියට කියන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයා ගිහිල්ලා ගෑරේජ් එකට ගිහිල්ලා බාස් ගවල කියනවා මේක සෞත්වි. ගිය පැඩල හරි සෞත්වි. එතකොට ඔයා කෙලින්ම බාස් මේ ගැරේජ් එකේ බාස් ටික වේගි අපි මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ අපි මේක කරමු එතකොට ඔයාලා අනිවාර්යෙන් මේකත් තේරුම් ගන්න දැන් මේ කඩල ගියේ හින්දා නේ මම මේ ගැලුවේ කඩල යන්නේ නැතුව ගොඩක් වෙලාවල ග්‍රූ එක තමයි යන්නේ කලාතුරු බොහොම කලාතුරුගෙන් 99 ගෙන් එකක් දෙකක් තමයි කල්ලා යන්නේ හරිද එතකොට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේකේ දැන් ග්‍රූ එක ගියාට පස්සේ දැන් ඔයාලා හිතන ඩිස්කවරියක් කියලා discovery එකේ kick එකේ groove එක යනවා මේ shaft එක south වෙනවා එතකොට ඔයගොල්ලෝ කියයි දැන් මම මේක අතර අරන් තියෙන හින්දා හිතන්න එපා මේ discovery kick shaft එක ගලවන් යන්න ඕන කියලා එහෙමනම් ඉතින් discovery kick shaft එක ගලවන් යන්නේ එකේ අලුතෙන් එකක් දානවනේ ගලවන්න ඕනේ නැ බයිසිකලේ තියෙද්දිම housing එකේ ඒ විදිහටම engine එකේ ඒ විදිහම kick shaft එක හරි gear shaft එක හරි තියෙද්දි මේ දේ කරන්න පුළුවන් හරිද මේ දේ කරන්න පුළුවන් වැඩිය ලො මහාට දෙන්නේ මේ බයිසිකලේ තියෙද්දි මේ දේ කරන්න පුළුවන්. ඒකට අපිට අවශ්‍ය වුණාම ඔයිල් සීල් එක ගහ ගන්න පුළුවන්. එතකොට ගහක් කිය හවුසින් පළුවක් ගලව ගන්න ඕන. ඉතින් ඒකත් පුළුවන්. ග්‍රයින්ඩර් දාලා වැල්ඩින් කපලා එච්චර මහා ඇටි දේවල් නෙමෙයි. මේ මොලෙන් කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔයගොල්ලොත් ගෑරේජ් එකට ගියාම ඔයගොල්ලන්ගේ තියෙන පැට්‍රිකල් දැනුවත් කියන්න. හරිද? වාස් කීන එකටම ඔළුව පාත් කරගෙන ඉන්න එපා. මං ගාවට නම් කවුරුරි ආවදින් මටත් මොන හරි කිව්වදින් මම ඒගොල්ලෝ කියන එකත් අහුම් ගන්න දෙනවා. දැන් මට වඩා සමහරක් වෙලාවට හොඳ දේවල් ඒගොල්ලොත් කියනවා. එතකොට මම ඒගොල්ලෝ කියන දේත් කරන වෙලාවල් තියෙනවා. මොකද මට වඩා උගත් බුද්ධිමත් මිනිස්සු වෙන්න පුළුවන් මේ අපේ ශාස්ත්‍රයේ හැටියට. හරිද? අපි හැමදාම දෙයක් ඉගෙන ගන්නවා.
හරිද? ඒ කියන්නේ දැන් එන්නේ එන්නේ දැන් අපි 2010 ඉඳන් ඉගෙන ගත්ත දේවල් නෙමෙයි දැන් 2024 වෙද්දි තියෙන්නේ. අලුතෙන් තාක්ෂණයේ එක් වෙනවා. එතකොට අපි හැමදාම ජීවිතයේ දෙයක් එකතු කරගෙන ඉගෙන ගන්න දෙයක් වෙන්නේ. පරණ දේවල් හැමදාම පවතින්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මට දෙයක් කිව්වත් මමත් පිළිගන්නවා. හරිද? ඉතින් ඔයගොල්ලොත් බය නැතුව ගිහිල්ලා මේ වගේ දේවල් කරන්න. වැල්ඩින් තියලා චාටර් විදිහට වැඩ කරන්න එපා. මේ දේ කෙරුවේ හැකි. මේක හරියට බලන් ඩිස්කිප් නොකර බල්ලිවෙලා වාට මේක තේරුම් ගන්න පුළුවන්. මා හැටි දෙයක් නෙමේ. මේක තේරුම් අරගෙන මේ විදිහට බය නැතුව සාර්ථකව වැඩේ කරගන්න. හරිනේ? එහෙනම් හැමදාම කියනා වගේ හලෝ හලෝ යාළුවනේ කිව්වෙත් නැහැ, ජය වේවා කිව්වෙත් නැහැ. එහෙනම් හැමෝටම ජය වේවා. අපිව subscribe කරලා bell icon එක දාලා තියාගන්න. දිගටම වීඩියෝ ගේනවා. මේක හැමෝටම කියන්න, මේක හැමෝටම බලන්න share කරන්න. ඔයාගේ යාළුවෙක් බයිසිකලයක, ඔයාගේ යාළුවෙක්ගේ බයිසිකලයක් මේ විදිහ වෙලා තිබ්බොතින්, ඔයා කෙලින්ම යාළුවට කියන්න මේ විදිහට කෙරුවා කියලා කරමු බං කියලා පට්ටලෙකට අරයන්ඩ අරන් ගිහිල්ලා මේ විදිහට කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.